ැත්සීල දෙනම සාදුකයන්න අපි ධර්මශ්‍රවනය කරමු සමන්තා චක්කබාලේ සූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්ක දන් දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්ම සවන කාලෝ අයංබදන්තා දම්මත් සවෙන කාලෝ අයං බදන්තා නමෝතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස අති පූජනීය ජි සුගත ශේනාසනාධීපති, කනගවා සුගත භභාවනාමධ්‍යස්ථානාදිහිපති ශාශ්‍රපති පණ්ඩිත අපේ සහෝදර හුරුලු නිකවැවේ සුදම්ම සාමින්ද්‍රාණන් වහන්සගෙන් අවසරයි. එ වගේම මේ අවස්ථාවට ජි සුගත සේනාසනයට වැඩම කර සිටින මෙහි වැඩවාසය කරන අපේ අනෙකුත් සහෝදර ස්වයින් අහන්සරගෙන් අවසරයි. ස්්‍රද්ධාකාමී පිවතුනි අද වාර්ෂික පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කරගෙන පවත්වනු ලබන සී සමාධීල භාවනා වැඩසටහනටයි ඔය ඇත්තෝ මේ පුජි සුගත සේනාසනයේදී සම්බන්ධ වෙලා සිතින්නේ ති ඩසටහනේ අවසාන ධර්මානුශාස්සනාව ශ්‍රවනය කරන්ටයි ඔය ඇත්තුෝ දවසපුරාම ධර්මදේශනා ශ්‍රවනය කරලා භභාවනා කරලා බුද්ධවන්දනා බෝධිවන්දනා සිද්ධ කරලා ධර්මසාකච්ඡා සිද්ධ කරලා නේ සන්ධ්‍යයාමේ සූදානම්ම සිතිින්නේ ඒ ධර්මානු ශාස්සනාව ශ්‍රවනය කරන්න අද ධර්මානු ශාසනාව සඳහා තායකත්වය අරගෙන බොහෝ දුර බැහැරරි ඳලා පැමිණිල්ලා තිබෙනවා දායිකාවක් ඉ්ෂිකාවා ප්‍රාන්තයි එකයන්නේ ගුවන්්‍යානකනුත් ඇවිල්ල තමයි මේ දායකත්වය ගන්න රුවිණී මහේෂිකන මෙනවිය නේ පලාතට ඇවිල්ල තියෙන්නේ. ගොඩක් දුර හිට පස්සේ වාහනෙත් තව පෑ දුනහතරක් ඇවිල් ගොඩක් දුරඉඳලා හෝම ශ්‍රදධාවෙන් අද දායකත්වය ගත්තා සන්දයායාමේ මේ පොසොන් පින්කමේ ධර්මානු ශාසනාවට ගඩාත් දුරඉඳලා එතුමියගේ ජන්මදිනයනෙ හව නිමාසට යෙදිල තිබෙනවා ලබන මාසට ඒ වෙනුවෙන් විසේ සෙම්ම අම්මා අමාදිසානායම්මද අමාදිසානායක අම්මට ආශිර්වාද කරන්න සෙත් පතන්ටත් ම දෙමව්පියන්ටම සෙත් ප්‍රාර්ථනා කරනවා ඉට අමතරව මිය ගියපු සියලූම දෙනාට ලෝකවා සීන්ට ආශිර්වාද කිරීමත් නේ උතුම්පින් කමේදි බලාපොරොත් වෙනවා. එතුමිය බොහොම ශ්‍රද්ධාවෙන් අපේ බුද්ධපුතුන් ෆේස්බුක්් එක තුළන මුහුණු පොත තුළ නිරන්තරයෙන් සද්ධර්ම දේශනා ශ්‍රභණය කරන කෙනෙක් එනිසා අප මේ සේනාසනයේ වැඩ සිටින බව දැනගත්තට පස්සේ. මෙෙවර පොසොන් පින්කම සඳහා විශේ සීල භාවනා වැඩ සටහනක් සිදත කෙරෙන බව දැනුවස්තුනාම අද ධර්මානු ශාසනාව දායකත්වය අරගෙන තමන්ගෙමේ ඥාති හිතමිත්‍රාදීන් සම්බන්ධ කරගෙන ලොක්කු දුරක්්‍යෙවාගෙන ඇවිල්ලා නේ උතුම් පින්කමට අද දවසපුරාම සම්බන්ධ වෙන. අපි සත්තුතු වෙනවා. ජි සුගත සේනාසනයේ නේකෙරෙන උතුම්පින් කටයුතු සඳහා මෙච්චර දුර බැහැරඉඳං හරි ඇවිල්ලා විසේසයෙන් අපේ දායක පෙරිස් දක්වන දායකත්වය කරන අනුග්‍රහය පිළිබඳව අපිතාම සතුටට පත්වෙනවා. පේ සුදම්ම සාමින්ද්‍රාණන් වහන්සේගේ මඟ පෙන්වීම අනුශාස කත්වය ඇතුව අද සාර්ථක අධ්‍යාත්මික වැඩ සටහනකට අපේ මේ ආපු පිරිසන සම්බන්ධ වනාා එන්න බැරිවෙච්ච පිරිස සජීවීව මුහුණු පොත ඔස්සේ නේඋතුම් පින් කම්වලට වරින්වර සම්බන්ධ වනා. කාරය බහුල ජීවිත ගෙවනා ඇහැ මෝම ඒත් ශ්‍රද්ධාවෙන් මේ කටයුතුවරට සම්බන්ධ වෙනවා දවල් දම් පැම් පූජ කරා උදේ ගිලම්පසාධී පූජකරක් ගොඩක් පින් කරගත්තෝ ඇතු. අද අවසාන ධර්මාණු ශාසනා වෙද මම ඔබගේ ප්‍රායෝගික ජීවිතේයටන අත්‍යවශ්‍ය කරන වටින මාර්ගෝප දේශනයක් මේ දේශනාවදී පැහැදිලිකරන්ට සිත කරන්නට අපේක්ෂා කරනවා. මේ කාලේ මගේ ධර්ම දේශනා ඔක්කොම පැවැත්වෙන බුද්ධ නීති සංග්‍රහය කියලා ධර්මග්‍රන්ථයක් ඇසුරු කරගින්. අපේ මහා අතිවරයෙක් වැඩසිටිය රේරුකාණයේ චන්ද විමල සායින්හන්සිකිය. උන්හන්සේ අවදාවක්කත් උන්වහන්සේ රිජුවම ප්‍රකාශ කරල නෑ මාර්ග පලලාබියක් කියලා. හැබැයි ධර්මවිනය තුළ උන්වහන්සේ ලබල තිබෙන පුහුණුව නිසා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. අපි සායින් වහන්සේ ආධ්‍යාත්මිකව නභාවයදී විශා අවබෝධයට පත්වෙච්චු උත්තමෙක් කියලා. ති ඒ සාහි අහන්ස ලියපු පොත් විශාල ප්‍රමාණයක් තියෙනවා අද තේරවාදී ධර්ම විවරණ සම්ප්‍රදාය අනුගමනය කරන බොහෝ දෙනෙක් අත්පොත්විදියට තියාගන්නේ රේරුකාණසායන් වහන්සේ ලියපු පොත් දිතීක මූලාශ්‍රවිදියට ප්‍රාථමික මූලාස්ශ්‍රවිදියට අපි පෙළපොතනනි බඩසිල්නය කරන්නේ පාලිත්‍රිපිටකය. ඉ අමතරව අට්ටකතා සහ අට්ට කතාත් පෙළපොතත් දෙකම උපකාරවත් කරගෙන ලියපු මූලාශ්‍ර ධර්මග්‍රන්ථ තියෙන. ඒවත් ප්‍රාමාණික උතුම් ඇතිවරුන්ගේ දේශනා අපි මඟ පෙන්වීම් තව කෙනෙකුට පැහැදිලි කරන්නට ප්‍රයෝජනීටක ති බුද්ධනීති සංග්‍රහයකයන්නේ ඒ වගේ වටින පොතා. එහි ඇත්තටම මේ ඔය ඇත්තු වගේ ඇයටන පැය විසිහතරේ මාධ්‍යාත්මික ජීවිතගේ වන්ඩ බැරි හැබැයි ලෞකික ජීවිතයක් ගත කරනවා ආධ්‍යාත්මය පිරිහවගන්න නැතු ඒකට එවැනි අරමුණකට යනයට හරිබට්ටින උපදේශන ගාතාධර්ම මේ බුද්ධනීති සංග්‍රහය තියවා. ඒ කෘතියට මේ ධර්මකොටස් එකතු කර ගෙන තියන්නේ. මුළු ත්‍රිපිටක්කයේම අස්සක් මුල්ලක් නෑර කියවලා උන්හන්සේ තෝරලා තියන හරියටම ගිහිියොන්ට ඕන ටිකම නොද කියලා. හැමදේ මඉතින් ගිහිකමේ ද කරන්න අමාරුව. ේර ගත් කරන්න මරුවේවති නොන ප්‍රායෝගික ගිහිෙදර දම් පුහුණු කො ග්ඩ පුළුවන් යවතින බැරීවය. හැබැ අඩුම තේරුම් අර ඉන්නක වටිනව. මොකක්ද කියනක් තේ සඳහා කොඩක් උපකාරවත්වෙන වටින කරුණු කීපයක් අදත් අපි සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදියට තාම වටින කරුණක් අවධාරණය කරනවා. යෝ චීදකම්මන් කුරුතේ පමාය, තාම බලන් අත්තනි සංවිධිත්වා. ජපපේන මන්තේන සුභාසිතේන, පරික්ක වාසෝ විපුලං ජිනාති. විශේසෙන්ම යම්කිසිෙ තමන්ගේ තිබෙන කායබලය ඥානබලය හරියට ප්‍රයෝජනයට අරගෙන. තමන් කරන කටයුතු නුවනින් යුක්තව විමසල බලලා තේරුම් අරගෙන ඕන කියන එකක තමයි එක අදහස්ස. ඒ තමයි ඒ අපි දේශනාව නවත්තුපු තැන ඊ දේශනාව ශ්‍රවණය කරානන් කෙනෙක්ින් බුද්ධ පුතුන් YouTubeු නාලිකාව තුළ තිබෙනවා දේශනාවදී අපි මේ මතෘකාව නැවත්තු එතනින්. ඇති එතනින් එහාට භාග්‍යවතුන් වහන්ේ දේශනා කරනවා යෝ දන්ද කාලයේ තරති තරණීයේච දන්දති සුක්ක පන්නංච අක් ම අත්තං බං්ජති අත්තනෝ. පාලිවාක්‍ය කියන්නේ මේ තහවුරු කිරීම සඳහා විතරයි නැතුවන් දන්න ඇත්තන්ට පාලිතේරෙන් නෑ කියලා.ඒ වනාට අර මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් බව තහවුරු වෙන්නේ පාලිවාක්‍ය ඉදිරිපත් කරාමණයේ. නැත්තං හිතෙන්ට පුළුවන්නේ බධ්‍යහාන්දුරු හිතර කෙනක දන්නත් නෑ කියලා. හැබැ අ පාලිවාක්්‍ය අපි ඉදිරිපත් කලාම පෙළ පොතෙක් නේද. එතකොට ඔට යම්කිසි විශ්වසනීය බවත් තහවුරු වෙනවා මේක බුදුරජාණන් වන්සේගේ දේශනාව. එක්ක බුදුරජාණ වාන්සේ වැඩඉඳපු කාලේ වැඩඉඳපු මහරහතන් වන්ස කෙනෙකුගේ දේශනාව. හාමුදුරුවෝරු පාලිවාක උපුට දක්වා ඒකයි. ඒකර ශ්‍රාවකයාට තහවුරුවීම වැදගත් ශ්‍රද්ධාව තවුරුුවෙනන. ත පැහැදිලි නැත්තන් මට එක පාලිවාකයක් අත් නොකියත් මේතික කියල දෙන්න පුළුව. එතකොට කෙනෙකුට හිතෙන්න්න පුළුවන් දේ තමයි අද කිව්වේ පද්‍යහාන්දුරුන්ගේ අදහස්ස. එත මමතාම මාර්ගඵලලාබියෙක් නොවෙන නිසා එතකොට ධර්මකාරණාවකැන් අපිට ඇතිවෙන විශ්වාසිටිකක් අඩුවෙනවා. හැබැ මාර්ගඵලලාබියෙක් නොවෙන සායිනාන්ස කෙනෙකුට වුණත්. තාම ධර්මය පුහුළු වෙන සායිනාන්ස කෙනෙකුටඋනාත්. පුළුවන්කම තිබෙනවා අවස්ථාව තිබෙනවා පෙළදහම හරියටම පරිශීලනය කරමින් එය උපුටා දක්වමින් තමන්ග ජීවිතතයට අනිකාට දෙයක් කියලද. අවස්ථාව අපට තියෙනවානේ එතකුට මේ ගාථාවේ මොකක්ද කියන්නේ යම්ම කළ යුත්ත සෙමින් කළ යුතු තැනදි ඉක්මං කෙරේදන්න. හිමින් වැඩ කරන්න ඕන තැතියෙනවන්න. ඒ තැන්වලද ඉක්මං කල. ඊළඟට කළයුත්ත ඉක්මං කළ යුතු තැනදි සෙමින් කෙරේද. ඉක්මං කරල කර ඕන වැඩේ හිමින් කරොත්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හේතෙම වියලි කොළපාගා පොඩි කරන්නාක් මෙෙන් තමාගේ අර්ථය නසාගන්නේ. එතකොට ලස්සන උපදේශයක්නෑ තාම වටන උපදේශයක් මොකද? හිමින් කරන්න ඕන වැඩේ හයියෙන් කරන්න ගියොත් ඉක්මනින් ඉක්මනින් කරඩ ගොත් ඉක්මනින් කරඩ ඕනි වැඩේ හිමින් කරන්න ගෙවුත් අන්න එතකොට ඒ තැනැත්තා නෙලොව පරලොවා අර්ථ සිද්ධිය බිඳ වටගන්නවා යහපත බිඳ වටගන්න. මොනවද හිමින් කරන්න ඕනි වැඩන මොනවද ඉක්මනින් ඉක්මනින් කරන්න ඕන වැඩ දැ කුම්ඹුරක් එක්ක වැඩ කරන කෙනෙ ගොවිතනක් කරනක්. ඉක්මං කරල කරන්න ඕන තියෙනවාන මොනවද නියමිත කාලෙ එනකොට වැස්සට කලින් කුඹරේ අවටට පරිසරය එක්මනින් සුද්ද කර්ඩ ඕනන මක ඒක වැැස පටන් ගත්තට පසේ සුද්ද කරන්න පටන්ගෙන බෑ පුච්චන්ඩ තියනීම පුච්චන්ඩෝනෑ ගලවල අයිංකරන්ඩ තිනවා ගලවල අයිංකරන්් ෝනෑ ට ඒවා ඉක්මනින් කළ යුතු දේවා. ඊළඟට වතුර ලැබෙන්න්න කිට්ටු වෙනකොට නියරවල් ටික හොඳට බැඳ ගණ්ඩෝන. නිරවල්ටික හොඳට බැඳ ගණ්ඩෝන. එ ඉක්මනින් කළ යුතු ඒ. දැන්ඔ ඉක්මනට කරන්න ඕනි වැඩ ටික කුම්ඹුරක් කරන කෙනෙක්. තව කල් තියෙනව තව පස්සේ පුළුවන්නේ කියමිං. ඉට ගියොත් හෙම එයා පටන්ගන්න අනෝරා වැහයෙන කාලෙත අපේ කියන්නේ මෝ සංවැස්ස නේද යල වහින වැහි මහට වහින වැහි කියලා ඔය අපේ ගම්මල තියන විශ්වාසය නේද මේ මේ කාලතන වැස්ස ගොවිතැන පටන්ගන්න හොඳ කාලෙ තැන් යම්ත්කිසි කෙනෙක් අ මුලින් කරන්න ඕනි වැඩේ කොවිතැන් පතක් කරන කෙනෙක්න එයා නොකර හිදයොත්තේ ඒක නොකර හිටියයොත් ඉක්ම ක්මනින් නොකර හිටයෝ එයාගේ ගොවිතැන සම්පූර්ණය අසාර්ථකයක. මොකද හේතුව එයා පටන් ගන්නම අනෝරා වැහි වැටෙද් දිනං සුද්ද පවිත්‍ර කරන්නම එයාට අවශ්‍ය වෙලාවේ පැලයින් දන්ට පැරිවෙනවා බීවපුරන්ට ඕ පැලයින් දන්ට පැරිවෙනවා අවශ්‍ය වෙලා පෝරටි දාන්ට පැරෙන මක ඒයා ක්ොමදේවල් ප්‍රමාාද වෙලාද. හැබයි අතරම තව අත් යරවා. තැන් අස්වන්න නෙලිල්ල කිය එක කලබලේට කොරන්න පුළුව එකක් නෙවන්. අස්වන්න නෙලන්න වී කරල හැදුනත් කල් ගන්්ඩෝන වී කරල හැදිලා ඒත් කල් ගන්නවා ඒ හොඳට පැහෙනකං නේත කිරිව දෙනකං ඟට හොඳට රංවම් පැහැවෙලා එනකං කරල හොඳටම බරවෙලා නැමෙන මෙහෙම අපිට කොච්චර ඉක්මං ඕනත් අපිට කොච්චර කලබල වුනත් අස්වන්න නෙලා ගන්්ඩ ඒකට වෙලාවක් එනකං ඉන්ඩමෝනිි අදාළ මාස ගාන එනකං ඉන්ඩමෝන තැන් ඒ කැවිල්ල හිමින් කරන්්ඩෝි කල් අරගෙන කරන්ඩෝ එතකොට ඒක කලින්කරොත් අන්න එයාගේ අස්වන්න මොකද හෙමිහිට කර ගණ්ඩ තියන වැඩක් එය කලින් කරගෙන කලින් කරන්න තියන වැඩේ පහු වෙලා කරන්න ගිහිල්ලා. ලෞකක ජීවිතය කටයුතුවලදි තෝක සැලකිල්ලට ගත යුතු ආධ්‍යාත්මික ජීවිතය කටයුතුවලදිත් සැලකිල්ලට ගතයුතු අපි අධ්‍යාත්මික ජීවිතයට ගමුකු ශ්‍රද්ධාව ඇතිකර ගැනීමනි සීලවන්තකම ඇති කර ගැනීම ඒවාට කල් අරගෙන හරියන්න ශ්‍රද්ධාව සීලය දියුණු කරගන්න කල් අරගෙන බෑ ඒත් සිංහල බෞද් මිනිසුනම් ගොඩක් හිතනවා සිල්වත්වෙන්ඩ බැරි අයිතින් පනා කැටක් වුණාම කියල නේ දැ ඒ එහෙම හිතන එක හරිටම සමානයි අ නියරබඳින්ට බැරිය තව කල් තියෙනවනි කියලා වැැහියෙනකම්ම ඉන්නවාගේ එක. කටක් වුුණාම බැරිති පණ කැටක් වුණාම සිල්ගත්ත නතත් කොහොමත් සිිල්වත්නි සිල් සමාත වුණේ නැතත් සීලයක් ගැන හිතුවේ නැතත් කොහොමත් නොහැකියාව ඇවිල්ල ඉවරයින තකොට අප සීලයක් වගේ උතුම් ධර්මයක් ප්‍රගුණ කරඩෝඕන අපේ කය අපේ හිත අපේ වච්චන හරිම මේ ඉක්මනින් අසංවර වෙන කාල කාලි තමයි ඇත්තටමක ැට අඩු ඇසනේ ඒකාලිතිනේ අප අපේ කය අසංවර නික්මනට ආසාවල් වැඩිනේ තරහ වැඩි බලාපොරොත්තු වැඩි හීන වැඩි ඔත් එක්ක අපි ගොඩාක්ක අසංවර සහ පොහෝම සීලාචාර වෙන්න ඉඩතියෙනවා. එතකොට ඉක්මනින් කරන්න ඕන එකක් තමයි මනුස්සාත්ම ලබපු අය සීලේපි්ටකන්. ඒ ඉක්මනින් කරගත්තති අ පහුවෙලා හිමින් කරගන්න තියන දේවල් වලට හොඳ පදන මක් දාගත්ත වෙන. හානි කරගත්ත නැතිවුණාවෙන් අපිහිතමක මෙහෙම අපිට උතුම් ධ්‍යාන සමාපත්ති ලබාගණ්ඩ තරන් භාවනාවක නියලෙන්ඩ මේ වෙලාවෙේ අවුරුදු විශසදි තිහේද අතලිහේදි අවස්ථාවකි. ඉළඟට තාම ගැඹුරෙන් මේ පංච උපාදානස්කන්දය පිලිබඳව අවබෝධ කරගෙන ඒ නුවනයි තාම තිියුණු ලෙස දියුණු කරගන්න අවුරුදු තියේදිහතලයේද විවේකයක් නෑ. හැබැයි ඒ අතර අපිට ප්‍රාණගාතයෙන් වකින් අමුතු විවේකයක් ඕන්න නැ. ප්‍රාණගාතෙන් වලකින් විවේකයක් ඕෝන්න නෑ. හොරකන්නෝ කරන්න අමුතු විවේකයක් ඕනි නෑ. ලො කියඉන්න පරිුසවචන නොක කිය ඉන්න බොරුනො කියන්ද අනුන්ග දේවල්වලට ආස නොවී ඉන්න. අ නසේවා නැසේවා බංගවේවා කිය හිතන්නඇතුව ඉන්න ලොකු විවේකයක් ඕනදන. ඒව ඉක්මනින් කරගන්න ඕනි. කල් නොයවා වහවාහා කරගත යුතු දේවල් අත රේවතියන. ඒටික කරගන්න එක හරියට දක්ෂ ගොවයෙක් වැහිවලට කලින් කඹර අවට සුද්ද කරගන්නවා වගේ නියරවල් ටික බැඳගන්නවා වගේ තමන්ගේ කුඹුරට වතුර අරගන්න අවශ්‍ය කරන ඇ මාර්ග සූදානං කරලා පාදල වැඩි වතුර ටික පිට කරඩ ඇල මාර්ග ටික සූදානං කරනවා වගේ ඒකර මූලිද මූලික පදන මහදාගන්න ඒක ඉක්මනින් කරග එකට කල්ගන්න එපා කියල තමයි බුදු දහමට අන්ුව යෝජනා කරන්න. මොකද ඒටික හරි ඉක්මනින් කරගෙන තිබුණොත් අර ඉතුරු ටික කරගණ්ඩ කලින් මැරිලගියත් සංසාරය අනාතයෙක් වෙන්න මුලින් කරගන්න ඕනි තිකයි ලොකුගමරාල ඔය මුල්ටික කරලා තියෙන තමන් මැදිහත් වෙලා මුල්ටිකරලා තියනවා. වැහිියෙන්ඩ කලින් හැබැ මුල් වැඩ ටිකන තමන්ග අතින් හරියට කරලා තියෙන නිසා ගමරාලට හිත නරක් කරගෙන මැරෙන්ඩ දෙයක් මම මේ කන්නටත් අවශ්‍ය මුල් වැඩ ටික කරලා ඉවරයි. තැන් ළමේකුට හරි ඇත්තන් එයාගේ බිරිඳට හරි එයා නැතිවුනත් කුඹර වපුරගන්න එක විතරයින තියෙන්නේ ලෞික පැත්තේ ම මේ උදාහරණය අරන් කියා යම් දුරක් ගිහිල්ලනය කරඩෝන පූර්ුවක් කෘති ටික කරලනි ඇකක තමන් ග ජීවිතයට අදාළ කරගමු අපි තාම මාර්ග පල ලබන මට්ටමට ධර්මඥානය දියුණු කරගන්න අපි කටයුතු කරලා නෑ හැබැයි අපි සිල්ටිකාරක්‍ෂ කර ශ්‍රද්ධාව තුළ හරියට පිහිටල ඉන්න ඒ අතරේ ඇක්සිඩට එකකින් අපි මැරෙනු හටටැක එකක් ඇවිල මැරර අපි දන්න මනැතුව පිළිකාවක් තිබිල 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 ති මතු වෙලා ඇවිල් අපි මේ යනවා හැබ අපි ලොකු තිහන මේ තත්ත්වයන්ට ගහිල්ලත් නෑ මාර්ගඵලලාබියෙක් වෙලත් නෑ අපි එතෙන්ට නොගිහින් හිතයත් මුල්වැඩ ටික කරං ඉඳපු නිසා ඉක්මනින් ඊළඟ භවය සුරක්ෂිතයි ඊළඟ භවේද අපි සුරක්ෂිතයි මොක දීළඟ භවිද සුරක්ෂිත සෝතාපන්න පලේතවත් පත් නොවිච්ච කෙනෙකුට කර්මක්ලේශවලින් ගැලවිලා සීලයක පිහිතල ඉන්න එක තමයි ඊළංඟ භවේ තියෙන ලොකුමරැකවරන්නේ සීලඉ ශ්‍රද්ධහාවකන්නේ එයාට නිශ්චිතවම අපිට කියන්න බැරිවුනාට සුගතියක් මයි කියලා. පොඩිහරි බලාපොරොත්තුවක් තියාගන්පු. චූටිහරි බලාපොරොත්තුවත්තියාගන්න පුළුවන් ඔු මට සුගතියක උපදට තරන් උපකාරවත් වෙන දේවල් මං ඉක්මනින් කරගත්තා. දුගතියකට වැටෙන දේවල් වලින් මං වැල කියලා හිටිය. සීලය ශ්‍රද්ධාව ඔබට උදව් කරන්නේ ඔය ටිකට මදතතියාගන්න. තමයි ද් කර ඇතු සීලයේ රැක්ක කියල නිමදකින් නෑ සීලයේ රැකලතියනක සමාධියතත් ප්‍රඥාවටත් උපකාරවත් වෙනවා ඒ දෙකම නබාගන්ට කලින් මියගියෝතින් සීලවන්ත කෙනාටඒ ඒටික ඉක්මං කරල කරගත්තු කෙනෙක් නිසා අඩුම සත්පුරෂයකන්න දැනක උපදින්න හටරි ලබෙන. කල් යන මිත්‍රයක්ඉන්න තැන උපදදි හරි ලබෙනවා. පතිරූප දේයයක් හරි ලැබෙන. ඇතරිඉතින් තම් පැන්දීනුත් කරගණ්ඩෝනනෑ මකද ඉප දෙන තැන ශාපිපාසාවක් නැතු ඉඩ තියෙන්නේෙ පෙ පඩිගින්නක් නැතු එතකොට දම් පැන්දීල තියන එක තවත් රැකවරණයක් තවත් රැකවරණයක් මේ ශාලාවේ වාඩි වෙලා ඉන්න හැමෝම පුළුවන් හැමවෙලාවකම තම් පැම් පූජ කරනවානේ මෙහැමෝ පයි මේ ජි සේනාසනය නිතර ැන් අරගෙනවිල්ල පූජා කරන අය අපි අඳුනනම් අපි දකිනම් ඔයත්ත සීලයත් සම්පූර්ණ කරගෙනම ඒදානමානාදී කටයුතුත් කරනව නම් ඉක්මං කරල කරන්්ඩ ඕන වැඩේ කරගත්තු පිරිසතරට බැතුලත් ව ඉතිං හැබැයි එහෙමයි කියලා හෙමින් කරන්්ඩෝනි වැඩේ තව කල් තියෙනවනය කියල හිතන්ඩත් එපානේ හිදන්නත් එපා ධර්මක් ඥානයේ දියුණු කරගන්න භාවනාව දියුණු කරගන්න නේවිදියට හතරපෝයටම බැරිනම් පෝය දොළ හටහරිනේ පසලොස්සක පෝය දොල හටහරි අප කැපවීමක් තියෙන්නෝ. මොකද මේ ගෙවන දවස තුළ මන්දන්න ඔබ හැම කෙනෙක්ම ප්‍රඥාව දියුණු කරගන්න බොහෝ දහම් කරුණු ඉගෙනගන්න දහම් ඊළඟට භාවනා කරලා චිත්ත ඒකා අග්‍රතාවේ දියුණු කරනවානේ තමන් නොදන්න දේවල් විමසල තව පිරිපහදු කරගන්න දන්න දේවල් නැවත නැවතත් සාකච්ඡා කරලා තමන් ඇතිකරගෙන තියෙන නුවන තවතව තියුණු කරගන්න ති ඒ කටයුතු අකන්්ඩව කරගෙන යන්න උත්සාහ කර අපිට අන්තිමටම පිහිටට තියන්නේ අපි හම්බ කරපු සල්ලිනෙන් අපි මේ වගේ රටක ගත්තු වීස එකත් නෙමේනේ පහෝ සිටිස නෝම මේ වයින් රැකවරණෙ නෑ රැකවරණයක් තියෙන්නේ ඇත්ත වසෙන්ම කියනව නම් මේ මේ ජීවිතයට තාවකාලිකව විතරයි බෞද්ධ අපි විශ්වාස කරන එක නේ මේ ජීවිතය විතරක් නෙමෙයි අපිට තියන්නේ කියෙ එක නේ ජීවිත විතරක්න මේ බහයේ නිර්වාණ ධර්මයට පත් වනේ නැතොත් අපිට කියන්න බැරිආය උපදින වාරගාන කියද කියලා විතරයින. අඩුම සෝතාපන්න පලේටවත් පත්වෙලා මිය ගියොත්. ඔන්න අපිට හිත හදාගන්න පුළුවන් කම තිබෙනවා දැම්මම ස්ථාවරවම සක්කායිදිට්්‍යිය දුරු කරලා. මට තවදුරටත් සී ලබ්බත පරාමාසන සිිල් අනුවන කමින් යුක්තව රකින වුරුත ඒවයින් මං අයින් වෙලා. තකොට මට තව දුරටත් භාග්‍යවත්තුන් වහන්සේ ගැන සද්ධර්මය ගැන ආය මහ සංගරත්නය ගැන සීලය ගැන පෙරභවය ගැන ආපහු පුනර්භාවය ගැන පෙරබව සහ පුනර්බව කියන දෙකම ගැන පටිච්ච සමුප්පාදය ගැන අට සැකයක් නෑ ඒකට ෙන බුද්ධාදී අට තැන පිළිබඳව සැකයදුරු කරලා. වෙචිකිිච්චාව දුරු කරලන. සරලව කිව්වත් උතුම් ශ්‍රී සද්ධර්මය පිළිබඳව තතාගතන් වහන්සි පිළබඳව විචිකිච්චාව ප්‍රීන කරලා. අන්න එතෙන්ට අපි දියුණූනොත් විතරයි අපිට කියන්ඩ පුළුවන් ඊළඟ භවය ගැන බයවෙන්ට දෙයක් නෑකි. මොකද හේතුව ඊළඟ පවයේ නියතවසෙන්ම අපි උපදින්නේ සුගතියක කියන කෙතන තහවුරුවේ. සක්ක ප්ඥ කියල සූත්‍රයක් තිය. ඒ සූත්‍රය දේශනා කල්ල තින සක්‍රදේවේන්ද්‍රයායට භාග්‍යවතුන්. ඒ සූත්‍රය අවසානයේ සක්‍රදේවේන්ද්‍රයා තමන්ගේ මේ අදහස පල කරනවා දේශනාව කෙලවර ඔහු කියනවා මම? ආය ස්වාමීණි ඉපදුනොත්තෝ ගමන ඉප දෙෙන්නේ මේ දිව්‍ය ලෝකෙමයි. සක්‍ර දේවේන්ද්‍ර වෙලාමයි. යම් කෙසිවිතියකි. මම මනුෂ්‍ය භවය තුළ ආපහු ඉපදුනත් මක අතින් ආනන්තරිය පාපකර්මයක් නම් කෙරෙන්නේෙ නෑ. ඒකෙන් පෙනවා එතුමයි අවධාරණය කළතින්නේෙ තමන්වතුන් වෝ මාර්ග පලලාබිය බවට පත් වුණ හෝදාපන්න පලට පත් වුණ. පාග්‍යවුතු වන්සේ ගේ කියමන අනුමත කරනවා. එතකොට අපි අවබෝධ කරගන්න ඕන අපිට ඊළඟ භවය මෙන්න මෙතනමයි උපදින්නේ කියලා නිශ්චය කරගන්න පුළුවන් වෙන්නේ හර. හෙමින් හෙමින් වනත් කරගත යුතු කොටසත් කරගෙන ගියොත්මයි. එතිෙන් ඇැවිල්ල නැත්තන් අපි තාම අනාරක්ෂිතයි. අනාරක්ෂිතයි හැබැයි පොඩි මගවියදන් ටිකක් තියෙනවානේ ශ්‍රද්ධාව තියෙනවා සීලය තියෙනවා දම් පැන්දීලා තියෙනවා. මොකාක්කත් නැතුව අධදෙකවනවනා පාරට වැටිච්ච මිනිහෙක්ගෙ තත්වම නෑ රැකවරණයක් තියෙන. එයින්ද ඔබ හැම්ම කෙනෙක්ම ඔ ඉක්මං කරලා කරගත යුතු දේ අධ්‍යාත්මික ජීවිතයේදී ඉක්මනින් කර ඉක්මනින් කර දුවලට තෙනවානේ හෝම්ර්ක් නේත් හොම්ර් ශකයින කදයිතනවා රියයට දෙ නොන පුදුම ශුකුදයිතකයක් මෙහි දන්න ස්කෝල යනු නිසා දන්නවානේ දැ නත් පන් ස්කෝලේ බාෂ පසලෙ කොච්චර ශක දයිතොකයක් දෙෙනවාට කිය ඒගොලු ඇත්තවාසෙන්ම හිතග අපිට වෙන මුකූත් වැඩනෑ කියලා ශොකුදයි කරන්න ඉස්කෝල යන්න විතරයි තියෙන්නේ කියලා විතරමයි හිතන්න ඒගොල්ලො කියන එක හරි බලාපොලොත්තුව ඉගන ගන්න නම් ඒ වැඩේ කොරන්න වෙන වැඩක් නම් ඒ වැඩේ කරන්න මේ රට වැසි හිතන අපූරු විදික් නේ තියෙන්නේ අපි කිය දැන් තැන් සමස්ථ අවසාන විභාගයට සුගුදානන් වෙන එක හෙමින් හෙමින් කරන්න පුළුවන්. හැබැයි හෙට පෙන්නන්න තියන ශුකුද්චික . එක හෝම්වතික ඒක හෙමින් හෙමින් කරලබෑ. තව මාස තුනකින් එනනේ. අම්තිම විභාග කියමකු. ආයනුගෝ හරි නේද. ඒ මොකක් හරේ ඒ විභාගයා අවමාස කීප්කින් ගනවා ඒකට හිමින් සූදානන් වෙත හැකි අමාරෝගන්ජ ටික පුහුණුවමින් ග්‍රමතේරෙන් නැතේ වමාරුවේවක් පුුණුවමින් තේරුම්ගනිමින් වච්චන පාඩන් කරමින් පුළුව හැැයි හෙට පෙන්නන්ඩ තියන තිකනෙ හට ගුරුුවරයාට පෙන්නන්න කියලා අනිවාර්ය කරපුටික කරගන්නපෑ තැන් සුදම්සාන් වහන්සේ මටකේවා මේ රෑට ඔබ වහන්සේලා කනගවා සේනාසනයට වැඩම කරවන්නම් මේ කටයුතු ටික ඉවර කරලා වැඩයින්ට කියලා. මොකිවා බෑ ශුකු දයිතිශන මොකද අටට මෙහෙම පිටත් වෙලා ගිහිල්ලා ඒව කරලා හෙට පෙන්නට බෑ ඒ පෙන්නන්න නම් බණ ඉවරවෙච්ච සැනින් කන ගවාවලට යන්ුව පෑය දෙක් අත් ඒටික කරන්නඩ නැත්තං අසාථකය මොකද ඉක්මං කරලා කරන්න ඕනේ වැඩතියෙනගෙන අද කරලා ඉවර කරන්නෝනි තියෙන ඒවාද කරන්නවා නැත්තන් හෙට පිරිහෙනනේ පන්තියෙන් එදිියට දාන්නෑ හැබැයි අපි අසාර්ථක අයලෙස අරමුණක් නැති අය ලෙස නේ අනිත්තායට දැනේ එහින්දා ලෞකික ජීවිතයත් ඉක්මං කරල කරණ්ඩෝනි වැඩ තියෙනවානේ අද අදම කල යුතු වැඩ තියවා. චුට්ටක් කල් අරගැන කළ යුතු වැඩත් තියෙනවා ඒවතියක් වගේ හදනකොට නේද පිත්ට ටික බැඳනන් ඉක්ම නිින්ම කර ගණ්ඩෝනනි වැඩත් තමයි මකදද ටයිල්ල නිකද ැ වහල ගා ගණ්ඩෝ නැන හෙවිල්ල ගණ්ඩෝන ඉක්ම නිම කරගන්න ඕනනි වැඩක් ප ෆිනිිසිම් කියනේව පස්සෙ පුළුවන්න්නේ මටයිල්ලල්ල නවද වෙන මොනෝ හරි ලියියල්ලනවද ඒවා පොලිෂ් කරනවද ඔක්කොම පස්සේ ඒ හිමින් කරගත හැකි දේවල්. ඒත් සමහර ඒව තියනවා හෙම හිමින් කරඩ ගියොත්තේම අර මුලින් කරපුටික විනාසවෙලා යනුවනේ බිත්්ති ටික බැඳලා අවුරුතුගානක් ඒක එහෙම්ම තියෙන් ඇරියොත් හල ගහන කාලෙ වන කොට බිත්්තිත මිලතෙ මිල දිරාපත්වෙන් ඇැවිල්ලා. ඒවගේ ලෞකික ජීවිතෙත් සැලසුන් කරද්දින. අපි පලෑන් කරදදි මොකක්ද කරන්නේ කවදටද කරන්න. කවදටත කලින්ද මේක ඉවර කරන්නේ. අදීවස්සයෙන් අප සැලසුම් හදනකොට අපිට තියෙන්නඕන හොඳ නුවනක් මේ ඉක්මනින් කල යුතු දේද? නැත්ම් ටිකක් කල් ගිහිල්ල කරාටකමක් නැතිදේද එක ොහොඳට අවබෝධ කරග මේ ගලප ගණ්ඩෝනේ නැත්තම් බණෝොට වැඩ නෑ මේ කහලා දැ මේ පොඩිදෝනිලන ගලප්ප ගණ්ඩෝනා මගේ ජීවිතේටත් මේකෙන් ගණ්ඩ දෙයක් තියෙනවා මටත් මගේ ජීවිතේ ඉක්මං කරල කරන්ඩ වැට තියෙනවා. කල් ගිහිල්ල කරන්න වැද ලාව අරං කළ යුතු දේවල්තිය ඉගන ගන්න වගේවට ඇත්තවස්සෙම අපිට යෝජනා කරන්න පුළුවන් ඉගෙන ගන්න යට නං මුල් අවුරුදු විසේ ඉක්මං ඉක්මංගල්ලලා ඉගන ගන්ඩ කිය ඊට පස්සෙද විශ්ස පැන්නමත් ඉගන ගණ්ඩ පුළුවන් හැබැයි විස්සක් විතර වෙන කම් දරපු වීර්ය වගේ සියගුණයක් වීරය කරන්න මම අවුරුදු දහායෙන් මහන වනේ තහය ඉවරවැඩ කලින්. ඒ කාලි පුද්දුම මතක ශක්තිය. ධම්ම පදය කියල පොතක්ති න. එකෙක් ගාතා දහාය දොළහ එක දවසට කටපාඩන් කරල පාඩන් දෙනෝ පන්තිීට ගල්ල ලොක සයි නත ගුරු අන්දුරන්න. චරට මතක ශක්තිය. අද? ලෝක අමාරුවෙන් කංජි හතරක් ලිය ගැන හෙතගියාම මතකරතුයෙන. එක විසිති සැරයක් ලියලා ලියලා රෙන්ශූ කරලා කරලනේ ප්‍රක්ටිස් කරල කරලා යන ගියාට පස්සේ ඔන්න ඉර මතකනෑ කොයි පැත්තටට ගහන්නේ. පුතුම වීරයක් අණ්ඩෝනි. ඒකනී කියන්නේ පාශාවක් වගේ දෙයක් කලුතින් එකන ගන්නවනම් හතළි හතකලින් ඉරගන්න අ පැන්නට පසේ භාෂාවක් එකන ගන්නවා කියන එක දේසි නැමංගේ අභියෝගය මූුණ දෙන ොමුක හතුළිය පෙන්නන හරි දොස් කරයි හරි දොස් කරයික් අන්න කලින් කරන්න ඕනි දේවල් නත පව්වෙලා කරඩ ගියොත් එන ප්‍රශ්න එනිසා මේ ඔය අපේ ගොඩකට තේරෙන්නේ නැතිතයක් ඉගන ගන්න කාලේ ඉගන ගන්න ඕනික මං හැබැයි මේ භාෂාව මේ අලුතින් හිතල පටන් ගත්ව එකක් නිසා මිසක ඇත්තම් ඉගනගන්න වැඩ මට හරිටම ඉලක්කයක් තිබුණ හතලියට කලින් පD කිවර කරනවා. තිස්න මේ වෙනකොට පට. කිවර කර. මුොදමන් තැනගත්ත හතලිය පැන්නොත් මේ කරන්න බෑ. ඒ මතක තබා ගැනීම ශක්තිය දේවල් කියවන්ඩ විවේකයඒවාඩ්ඩුවෙනවානේ ගෝලපාලයෝ හදනවා සේනාසනවල වගකීම් තියෙනවා. අධිහත්මික කටයුතු කර ගන්න්ඩ ඕන ඒක්කවිවේකය නැති වෙනවා වීරය කරලා තීරණය කළලා හතලියට කලින් ගන්නවමයි පට එකකිවර කරගත්තනේ ඒක ලබා ගත්තා කියලා මම පා නිදහස් වෙලා නෑ phට ගත්තවුට අපයි නිදහස් වෙන්න ඒකතිං අර යම්කිසි ආත්මතෘප්තියක්නේ මම ඉගන ගන්න ඕනි දේවල් ටික මම ඉගන ගත්තා විදිමත් මම මේ දරුවන්ට මෙතනඉන්න යෝජනා කරන්නේ. ඉගනගන්න තියන කාලෙන් නං ඒක ඉක්මං කරලා කරගන්න. ඒට නම් කම්මලි වෙන්ඩපා. මොකද ඉගනගන්න තියන කාලේ ඉගනගත්තෙන ඇතොත් රස්සා කර්ඩ තියන කාලේ ඉගනගඩ වෙන. ඊළඟට රස්සා කරන්ඩ තියන කාලේ ඉගනගණ්ඩ යෑමෙන් විවාහවැෙන්ඩ තියෙන කාලේ නැත. රස්සා හොය හොය ොය ොය විදින කාලයක් වෙනවා. ඊට පස්සේ තමන් කැමැතිවුනත් දරුවෙක් මල්ලෙක්කත් හදා ගණ්ඩ බයසක් නැතිවෙනෝ විවාහ වනත්. මොකද නියමිත කාලෙටන ඕකට කියන්නේ කල් බලා කරන ගොය මක්සේ කියන කියන්නේ නත ධර්මසේන හමුදුරු සද්ධර්ම රත්නාාවලි කල් බලා කරන ගොය මක්සේ කල උපමාවක් වන්හසේ පිච්චි. බුදුරජාණන් වහන්සේ සමහරයට ධර්මය කියලදීම කරන්නත් කල් බලා කරන ගොය මක්සේ කියලා. හරියටම වෙලාව බලලා සුදුසුකාලය බලලා කුඹුර සීසානව වපුරනවා පෝරධනවා ඒ කටයුතු ටික නුවනැති ගොවියෙක් කරනවා වගේ. අපේ බුදුහා මුදුරුවොත් කෙනෙකුගේ හිතේ හරියටම කුසලය මෝරගෙන එන වෙලාමට තමයි බණටික කියලා. අපි සමහර දේශනා කොච්චර කරත් ශ්‍රාවකට ඒක ඔළුවට යන්න නැත්තේ එයාග දේක තේරුන් යන පරිසරය හැදිල දීත්පේ. බුදුරජාණන් වහන්සේ කියන උත්තමයා කියල දීපු දේවල් අහපු බොහෝ දෙනෙක් මර්ගඵලලාබියෝ වෙලා තියෙනවා. මකද උන්නහන්සට ශ්‍රාවකයගේෙන් ඥාන මට්ටම ගැන හොඳ අවබෝධයක් ඇතුවනේ ඒ මඟ පෙන්වීම කරන චූටි දෙයයිනෙ සමහරත කියලා තියන්නේෙනෙ හැබැයිඒ චූටික් එක වාකයක දේකක කරුණ මුළු ජීවිතයම වෙනස් කරලාති අංගොලි මාල හොඳ කතාවක් නෙ ඔහුට කිව්වේ මුළු ධර්මදේශනාවම මම නැවතිලා ඔබ නවතිත් ඒක නිධර්ම දේශනා? නැවතිලා ඔබ නවතින් ඉදැන් ඔය කතාව අපි කීසැරයක් නම් හල ීට මාර්ගබල්ලලා බිය වුණාදනේ මකත් එන්නේ හද කංගොලි මාලගේ ඒ වෙලාව තමයි යාට හරියටම යත් හොන්තටම දුවල දුවල මහන්සි වෙලා ඉඳපු වෙලාවනි යාටත් නැවතිල්ලක් ඕන වෙලා තිබිච්ච වෙලා යාට නැවතිල්ක් ඕන වෙලා තිබිච්ච හිදන යා අම්මාහරිමාරලා ඇංිලි හ සම්පූර්ණ කරනල කියන්න තැන්ට ඇවිල හිතැන එහතත් මහන්සිනේ ඇති කියලාපු තැරනැන මේක තියෙන අනබුදේ අසහනයේ පීඩාව ඔක්කොම හොදටම විඳල විඳල ඉඳපු වෙලාව. ඉළඟට ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙන්ඩ තරම් බලගතු පිනක් මෝර්ල තිබිච්ච වෙලාවක්නේ ගෞතම බුදුහාන්දුරුවන්ගේම බනක් හ්ඩ තරන් කොච්චර ලොකු පික් ෝර්ල තියන්ඩ ඇදන එතකොට ඔන්න අ සියලු කාරණ සැකසිච්ච වෙලාවේ තින් කල් බලා කරපු ගොයමක් තමයි ඒනේ. හර්රිටම වපුරපු පුංචි බීජටික පැලවුනාද නැත. පැලවුණ එතුමන් මහරහතන් වහන්සේ කෙනෙක් වුණා නම සිය අනූනමයක් මර මන හිඳදුපු මනුස්සය. මිනි මරුවෙක් වුනත් අනිපපැත්ත හැරවා. එ හරි කෙන හමූ නොත්තේ. හරි තැනදි හරි කෙනා හරි වෙලාවට නේත් හරිදේ. ඇ දුන්න ඒකක් ජීවිතය මහ පරිවාත් තින් අපිට ඒවාගේ අහම්බ වෙයිද නැද්ද දන්න ඒහින්දා තමයි අපි ඉක්මං කරලා කරගත යුතු සිල්ටික සමාධංවී රැකගැනී පිටුවාගත යුතු ශ්‍රද්ධාචෛත සිකයන දියුණු පවුණු කරගැනි ඒවා අපි පුළුවන් තරං ඉක්මනින් කරගන්ටෝ අධ්‍යාත්මක ජී ලෞකික ජීවිතෙත් මම නං යන ඉගන ගන්න තියෙන ටික ඉත්මනින් ඉක්මනින් ඉගෙන ගඩ පස්සෙදී අබ්ඩේට් වෙන්න පුළුවක්න බේසික් දේවල් ඉගන ගෙන තියෙනෙක් කෙනට අපබ්ඩේට් වය කමරු නෑ බේසික් දෙයක්කත් ඉගනගෙන නැති අය කොහොම දබ්ඩේට්න ඉහොලො යවත් කාලීන කරන්න බෑන් මූලික දේවල්වත් දන්න නැති එක් කෙනෙක්ක මේ යවත් කාලීන කරන්න කියලා අලුතින් දේවල් දානකොට එය පලවෙනිවතාවට මහනේ. දන්නදේක තව අලුත්ම තත්ත්වය පැහැදිලි කරන එක ලේසි. තවතලයකට යාව තිවුණු කරවන එක අපිට පහසුයි හැබැයි මුකු දන්නේ නැති කෙනෙකු ගොවලුව හදම කියන එක ලේසින. එක හරි දුස් කර දෙයක්. ලෞකික ජීවිතයේ තත්මක බලපානම්. ආධ්‍යාත්මික ජීවිතය තත් බලපානවා. එනිසා මේ වැඩි හිටියෝ තමන්ගේ දරුවන්ට කෙරෙන්ඩෝ නෑ යුතුකන් අතර තියෙනවා ඉක්මන් ඉක්මන් කරලා කළ යුතු යුතුකා පලවෙෙන එක තමයි පාපා නිවාරෙන් තිනෙ. පවින් වලක්වන්න ඕන හඳදිින්හරි නරකින් හරිකමන්න නවත්තන්නුවෝ. වැරද්දති ඉඩ දෙන්නපා. කල්යානේ නිවේසෙන් තින කුසල්වල බලහත්කාරෙන් හරි යොදවන්නටෝ. කැමති නැති වෙන්න පුළුවන් ඇදන්ගෙන්රෝන . එක බලංහරි කරවන්න ඕන කුසලට නය බලංහරි කමන කුසලයටට නයොදව ගහන්න බනින්න හම ගහන්න නෙමේ අපිට පුළුවන්න්න න අපිට බලපෑමක් කිරීම ශක්තිය තියෙනවානි ළමෙකුට නෑ ඔයා මේ කරන්නඩ ඕන මේ එක කරන්න පෑ පවෙන් වලින් ඕන්නන හොඳ වැඩ කරඩෝ. ඒව ඉක්මං කරලා කරවන්නඩඕ ඊළඟට සික්්හන් සික්කා පිල්දිි උොදට ගන්න හොඳට ගන්න ඔන්න එතුනි ඉක්මනට ගරන්න්ඩුවය පස්ේදිකරළ යුතු වැඩත් කියල තින බුදු හාමුදුරුවනේ හිමින් හිමිින් කරාට කමන්න පොනොවද සුදුසු කාලෙ කසා දෙයක් බන්දල දෙන එක එ හිමින් කරන්න පුළුවන්ය. ඊළඟට තමන්ගේ මොනවාහරි හම්බ කරපු දේවල් තියෙනව නං ඒවා ළමයින්ට ලියල කියලා දෙන එක දායාද දෙනක ඒ හිමින් කරන්නුව තැෙ අවුරුතු පහළ වෙළමයකුට ව්‍යාපාරයක් පවරල දුන්න ව්‍යාපාරත්තිවර වෙලා ඒ ළමැඇතිවර වෙනකි. හිමින් කල යුතු වැට තියනවනේ ලෞකික ජීවි. ළම හිතනකෝ ඉතින් අම්ම ල මේ අපට ඉක්මට ලියන්නෑනක සමහරවිට නොලිය ඉන්න එකට වඩා ලොකු විපතක් වෙනවා එහෙම දේවල් නුසුදුසු වෙලා වෙදි ලියල දීම සමහර මිනිස්සුන්ට සමහරේව නොලෙබුනානං හොඳයි මොක ේතුව ඉක්මනට ලැබි ලබ එ මිනිස්සු ඒකෙන් විනාස වෙලා යනවේ ඉක්මට ලැිච් එකක තමයි දේවල් එමිනිසු විනාස වෙන්ට හේ. අයක හෙම ලමයිට වෙලා තිරෙන නන නුසුදුසු කාලවල නොසුදුසු දේවල් අත්ත තැවිල්ලා. යව්වන යයි දනසම්පත්තියයි කීර්තියයි බලයයිනේ ඔක්කොම ටික හම්බවෙච්ච මනියා මොලේ නැති වුනොත්ට ඉවරම තම් ඉවරටම ඉවරයින. විනාසමයි තම තමන් විතරක් විනාස වනනම් කමන්නේ. අනිත් අත් විනාස කරගෙනම විනාසය. ද හැම දේතම සුදුසු වේගයක් තියවා. හැබැයි ඉක්මනින් කරගන්න දේවල් තියෙනවා ඊට පස්සේ එමින් ටික ටික ටිකටික පියවරෙන් පියවර කරන්න දේවලු තියෙනවා. ඒවා හොඳ ටඳුනගන්න. ලෞකික ජීවිත නම් මට ලයිස්තුවක් කියන්න බෑහිම මද නෑනේ ලෞකික ජීවිතයමොනෝද ක්මට ික්මටළ ුතුේව කියලා අංඔයි බුදු හාන්දුරෝ කියපු විදියට ළමේ කද්දිනම් මුලින්ම ඉක්ම නිින්ම කරන්න ඕන පවෙන් වලක්කනි. කුසල්වල පිහිටෝනි. ඊළඟට හොඳ ටු ගන්නන්නේෙ ඔය තුන බුදුහාන්දුතරු කියලද. ඊළඟට ර අනිත් අනු පිළිවෙලේ තව දෙකක් කියල ති නෙන ළමයින්ට යුතුකං ඉදියට කසාද බන්ධන එකයි ඊට පස්සේද අන්තිම වසයෙන් කියල තියෙන දේපල දෙන එකයි. ඒති බද දුරුවන්නු පිවෙල හද ති මනිසන්ට ලැබෙන්ඩෝර අනු පිවෙට තමයි ද මුදුර හතුපුුවන්ු පිවෙලන සැකොරන්න දෙයන්න එක තියෙනොහොමයි අර්ථයක් ඒක අර්ථයක් තියෙනවාමයි අයක කිසි ැකයක් නෑ ඕ නිපැත්ත ගහණඩ ගිහිල තමයි වැරදිලතිය සමහර වෙලාවට අපේ ලංකාවේතැන් මටහම්වෙලා තියෙනවා සමහර අලුත් පරම්පරාබේ දෙම උපයෝ මේ ළමයා එක්කම ගිහිල්ලා උපන්දිනයට කියලන යාගේ උපන්දිනයට කියල යා ආනාගතේගේ හදන ඉඩ මරං යාටම කිය නොමේ ඔයාට ඉති ඒකා ඉගන ගැනීද කියන්න. ඇයි උපන්දිනෙන් උපන්දිනයට එක මහා බවබෝග සම්පත් ඒලාමයාගේ න ඔලුවට දානකොට මේකත් ඔයාට මේකත් ඔයාට අරකත් ඔයා ඇෙකට ඒයා හස ල බ ග මක. ඔක්කොම යාට කිය කිය එක ළමේ කදාගෙන එයාට එක එක බෝල දදා ඉන්නවනේ තින් අන්තිමට හැදෙන්නේ මොලයක් නැති ගොඩත් දේවල් අයිති මනුසෙක්නේ මොලේ නෑ මොකද යාට දියුණුුවවැඩ හිතෙන්නේ යාට ඉලක්යක් කදාගන්න එයාට හිතෙන්නේ ඔක්කොම අමල තාතල කරන මං ඔබට මෙත් සිතින් යෝජනා කරන ඔ බම්ම තාත්තා විදියට කවදාකත් ළමයින්ට නුසුදුසු කාලවලදිනං එහෙම නුසුදුසු දේවල් දෙනාය වෙන්ඩපක් දෙන බව වාකකින්වත් කියන්නත් එපා දෙන බව වාකේංවත් කියන්න ඕනෙත් නෑ පස්සෙ දෙන එක වෙනමද නොකද මේ ළමයින්ගේ හිදදිනාගන්න අපි වැඩ කරඩෝ නෑ දෙම උපයෝ ළමයින්ගේ හිද්දිනා ගන්න වැඩ කරණය නොවිය යුතු. ගුඩුවරෙක් විට මම මගේ ගෝලයින්ගෙන් හොඳ කමෙන්ටස් ගන්නනෑ හොඳ ප්‍රතිචාර ලබා ගන්න බලම් මංවැඩ කරන්න. මම තීන්දුගන්නත් දේවල් කියන්නෙත් දේවල්වලින් යොදවන්න දේවල්වලින් වලක්වන්නෙත් එයාගේ මෙලොවටයි පරලොවටයි දෙකට හොඳද. ඒහම යොදෝන කොටීඉතිං ඒගොල්ලො අපිට වර්තමානයේ පහදින ප්‍රමාණය අඩුවේද ඩි බෝමඩ මොකද අපි ඒගොල්ලෝ ආසද යොතෝනවාවෙනුවට ඒගොල්ලොන්ට යෙදෙන්ට තියෙන අවශ්‍ය දේවිතරනය යොදවන් ඒගොල්ලො ආස ඒගොල්ලො ඔට්ටුුවන්න දවල් නෙමේ අපිද ඒගොල්ලොට ැලපෙන නද ඒගොල්ලො වලකින්ට කැමති නැති දේවල් වලින් නෙවේ අපි මේ වලක්වන්නේ කෝලයු එයා වලක් කෙන්ට ඕනදයි ඒ ඉක්මනින් කරන්න ඕනයා වයිද අපිට ප්‍රසාදයක් ලැබෙනවද නැද්ද වැඩන්නේ වැදගත්දේ තමන් හදන කෙනාන තමන් මේ ලෝකෙට ගෙනා පු කෙනා මේ කටයුත්ත නිසා මේ විදියට පුහුණු කිරීම නිසා එයට හොඳක් කරලදන මෙලොවට යහපතක්ද පරලෝට යහපතත් එනිසා බුද්ධිමත්ව හොඳට ප්‍රඥාවන්තව හිතන්ඩෝන හිෙමින් කල යුතු දේවල් කොමකරන්නද කරන්නත් ඉළඟට ඉක්මං කරලනෙ වහ වහා කළ යුතු දේවල් වහ වහා කරන්න. ඔය දෙක තෝර බේරගන්න ගිහිෝ සමර්ථවයට. ගිහිදීවිත අසමර්ථ වන්න තොය දේවල් තෝර බේරගන්න ඒ අසමර්ථකම හැමදාටම බලපාන. විශේසයි වයසට යන්ඩ කලින්ම, ිහිියෝ දිේත ඔ ඇත්තන්ට ම යෝජනා කරනවා තමන්ත රැකවරණයට මුදලක් හරතුරු කරගන්න ළමයින්ට කියල අන්තිම සතත්වියදන් කරන මෝඩ අයවෙන්නිපා එතිෙමට යන්න හොඳ නෑ ඒ ළමයින්ට ආදරේ නැතිහින් අද නෑනෑ ළමයින්ට ආදරේ නං ඒ එක තමයි කරන්න කොද හේතුව අගත ළමයි කොච්චර හවිවේකවෙයි අපි දන්න ඇන ළමයින්ට කොච්චර වියදන් අධික ජීවිතයක් ද ගෙවන්ඩ වෙන්න කෙනෙ අපි දන්න. එතකොට හද දෙමව්පියෝ ළමයි හදනවඩන ගමම් තමන්ට කරදරයක් වෙච්ච වෙලාවට ගන්න යමක් විවාහ වෙලා ඉන්න අම්ම තාත්තාගේ රැකවරණයට යමක් ඉතුරු කරලා තියනෙක මම හිතන්නේ බුද්ධිමධ්‍යය ඒ බුදුහාන්දුුරොත් අනුමත කලානේ ගේ අදහසක් නෙවෙේ එක ේන බෝගයේ බුංජෙය දීහිකම්මම් පයෝජයනේ එක කොටස පරිභෝජනයට කොටස් දෙකක් ආයෝජනයට චතුත්තංච නිධාපෙයිය සිවුවනි කොටසේතුරු කිරීමට. ආපදසු භවිශ්තිනෙ කරදරයක් වෙන වෙලාපට ගන්. ඒ දුරදිග බලන්ඩු. ඒව එහෙම කරල තිබු නම ළමයින්ට කරදර කාලෙක හරි තමන්ට පවතින්න පුළුවන්නේ මන්ට මනසට වදයක් වෙන්න නෑ අනේ අපේ අම්ම තාත්තට සලක ගණඩබෑ තමයින්ට ලොකු සැනසිල්ලක් අමගේ ගවසල්ලික් තියෙනවා තාත්තගේ ගවසල් ලිටිකක් තියෙනවා. අම්ම තාත්තට කොච්චර සැනසිල්ලත්ත ආමං වහස්සට ගියත් මට මගේ පැවැත්මට යම් මුදලක් තියෙනවා මට අතපාමිින් ඉන්ඩ ඔන්න කොච්චර ලොකු රැකවරණය නිසා ඇත් මේ රටවල්දොට ටැවිල් නේති මක් කම්බ කලා ළමයි ල අපටින්ට දේවල් කර්ඩෝඕනෑ නෑදෑයි ඉට දෙවල් කර්ඩෝන එක හරි හැබැයි ඒ අතර තුරේ තමන් ගැනත් ඉතඩු ලෞ අධ්‍යත්මික ජීවිතෙත් එහෙමයින ලෞකික ජීවිතය අනිත් අය වෙනුවෙන් දේවල් කරන්ඩ කියලා කිිහිල්ලා තමන්ගේ මුලු ආධ්‍යාත් මෙම හිස්ස එකක් කරගන්න එපා තමන්ගේ මුළු ආධ්‍යාත්ම පිරිහිලාගේපු විනාස වෙච්ච එකක් කරගන්න න්න එපා ොකද හේතුව ළමයි වෙනුවෙන් පෞකරා කියල විපාක බිඳිද ලමයිෙන් නෑ ඒ සමහරෝක් කියන අපි කරපු බව කරලා තින ලමයි වෙනුවෙන් කියලා. ප්‍රශ්නි තියෙන්නේ. කර්මයට කර්ම විපාකයට ඕවා අදාළ කතා න ළමයි ඉන්ද කරපු පවුය කියලා පවකරපු එක් කෙනාට මික ළමයට එ නෑ දැන් ඕක ටික කාලයක් කියලා ළමයා ලොකුනාට පසේ ළමට කිවත්ෙ. මෙච්චර පව් කරලා තියෙන ඔයා වෙනුවෙන් කියලා ළමයි මොනෝදහනු පුරුවන්ඉ මංගිව දයාට පව්කොරන්න කියලානෑ එදකට ඔක්කොමිවරන්න කතා මොකද ගොඩාක් අයට ළමයි වෙනුවෙන් කියලා යම්යම් මකුසල් කරපුවා ඉන්නවා. පස්සෙදි ළමයින්ට කියන්නකොට මගේ අති මේවා කෙරුේ ඔයා හින්ද කියලා ළමයි කෙල්ලිම්ම ප්‍රශ්නය හනුවනේ අපි කිව්වද ඔයාට පිකිව්වදහෙම වන්නඩල් ලමයි වැත් දක්න මකොත් මයිකය නැන බැදිිරකි. කවුරු වෙනුවෙන්වත් වැර්ති කරගන්න. පිරිඳ වෙනුවෙන් සැමියා වෙනුවෙන් අම්මා වෙනුවෙන් තාත්තා වෙන වෙන්නේ. පස් පෞද දසාක් කුසල් කරන්න ඔන්න ඇමකත් ඔය කවරුවත් කරම විපාකෙ බෙදාගන්න එන්න. ඇමෝටම සිද්ධ වෙන්නේ තමන් කරනේවා තමන්ට ගෙනියන්න. එන්දා? ඉක්මං කරලා වලකින්ඩ ඕන දේවල් වලිනුත් වලකින්ඩනෑ සමාදංවෙන්න ඕන දේවල් සමාදංවෙන්.ඒවගේම හෙමින් හෙමින් පියවරෙන් පියවර ප්‍රගුණ කරගන්ඩ තියන දේවල් ප්‍රගුණ කරගන්න. හැබැයි හෙමින් හෙමින් හරි ප්‍රගුණ කරන්්ඩ ඕනන නවත්තල ඉන්න කියල නෑ පටලග නොද හිමින්කිවන් ගොඩක් අයි තිතුන හිමිින් කියන්න නවත්තලදා නෑනෑ හෙමින් හෙමිින් හරි ඔබ ස්මූත්ලිනේ බොහොම මේ සීරු මාරුවට එක එක රිත්මයකට අපි දේවල් කරගෙන යන්නවා. පිදේවල් කරගෙන යන්නවා අකණ්ඩව කරගෙන යන්න. එතකොට එක තැනකදි වේගය වැඩි කරඩ ඕන තැනදි වේගේ වැඩි කරගන්න පුළුවන්. වේගේ වැඩි කරගන්න පුුවන් වේගේ වැඩි කල යු ැනදින. එතකං එක ගානකට අරගෙන ය්ඩෝ තැම් බලන්න ගුණේ ගුවඥානයක් වුනත්නේ ගුවඥානයක් වුනත් ඔක්කොම මේ තරන්න තියෙන ඔක්කොම වීරය තරන්නේ ගඩට නා්‍ය ගඩනේ ඉගොල්ලෝ අඩි විසිදහක් විතර තිස් දහක් විතර උඩට ගියාට පස්සේ එක තලයක තමයි ළඟට ගමන් කරන්න යන්න පුළුව ීවිතත් එෙයි හම අදැකීමකින් බලන්න මේ ජීවිත තෙමනය කරන්න තිය අපේ ආධ්‍යාත්මික ගමනත් එහෙමයි අධ්‍යාපනික කටයුතුත් එහෙමයි ආර්ථික ජීවිතත් එහෙමයින තැම් මේ සේනාසනන මේ සේනාසන වල ගත්තුතින් ඒවා ඉක්මනින් ඉක්මනින් හදාගත යුතු දේවල් තියෙනවානේ ඒවා හතාගත්තට පසේ ඊළඟට තියෙන්නේ පරිසං කරගෙන ඒව සුද්ද පවිත්‍ර කරගෙන අපේ ගමන අඩන මුලු ජීවිතයම සේනාසුනහතාද ඉන්න බෑණ. මුළු ජීවිතේම කුඩු හත හත ගෙවල් හතා දන්න බෑණි. හිට පසේ තියන හතාගත්තු දේ පරිස්සං කරගෙන ඒකත් රැකගෙන තමන්ගේ තවාරමුණු තියනවා අරමුණ යන්න හොඳයි දැන් හරියටම පයි වෙලා. ශ්‍රද්ධාවෙන් ධර්මකරුණක් එකනගත්ත මොකත්ද ඉක්මනින් කරන්න ඕන දේවල් ඉක්මනින් කළ යුත්තුයි ඒ වගේම හෙමින් කළ යුතු දේවල් හෙමින් කළ යුතුයි. හැමින් කළ යුතු දේවල් ඉක්මණින් කරන්න යන්්ඩත් එපා ඉක්මණින් කරන්න ඕනි දේවල් හිමින් කරන්නත් එපා අද දහම් කතාවෙන් ඔබ ඉගෙන ගත්ත දේක ඒක ලෞකික ජීවිතයට අදාළව සකච්ඡ කලා ලෝකෝත්තර ජීවිතයට අදාළවත් සකච්ඡා කලන අධ්‍යාත්මික ගම ඉතින් අද මේ වගේ සාර්ථක දවසක් මේ පුජි සුගත සේනාසනයේද. නිමා කරන්නට ඔබට අවස්ථාව උදා වනේ. අපේ අතිපූජනීය මේ සේනාසනයත් කනගවාත් සුගත භාවනා මධ්‍යස්ථානයත් ආධිපත්ය හොබවන අපේ සහෝදර අතිපූජනීය කල්්‍යානමිත්‍ර සුදම්ම මහාසාමින්ද්‍රයාණන් වහන්සේ නිසා. උවහන්සේ ඇතුළු සේනාසනවාසී මහසංගරත්නය ඇපකැපවෙලා තමයි මේ උතුම් පින්කන් සූදානන් කරන්නේන ඔ ඇත්තන්ට හාපතක් කරන්න. තින් අද පින්කමේ අවසාන ධර්මානු ශාසනාව සිද්ධ කරලා දෙන්ට කියලා අපිට වඩින්ට කියලා පේසු දමසාහින් වහන්සේ ආරාධනා කළ ඒ සඳහා දායකත්වය අරගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් කටයුතු කළේ විෂිකවා කියන ප්‍රාම්තයි ජපාන ඉන්න අය දන්නවා ඒ ප්‍රාන්තය මේ ජපානේ එක කෙලවරක තියෙන පොඩි දූපතක් වගෙන අයිලන් දෙකක් වගේ කොටසක් ෂිකවා කියන ප්‍රාතේ එහි රැක්‍යාව කරමින් ජීවත්වෙන රුවිණ මහේෂිකා මෙනවිය ඉතා ශ්‍රද්ධාවෙන්. තමන්ගේ ලබන මාසිට යෙදෙන උපන්දිනය වෙනුවෙන් අද ඊයේ එහෙම පිටත් වෙලා අද පාන්දර සයිතමා පලාතින්දලා. මේ ට ඇවිල්ල මේ මහතුරු සහය පවුලේ හිතවත් අය එක්ක උදෑසන අෂ්ටාංග උපෝසත සීලේ සමාදන්ගලා අද දවස්සම හොඳ පින්කුසල් කරගත්තනේ. වාසනාවන්ත දවසක් ගත කලා. මේ රැස් කරගත්ත පින්කුසල් සියල්ලම. අනුමෝධනා කරමු දෙවියන්ට දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්‍ෂාව බැල්ම ශක්තිය ඔබතුමයටටත්. මා දිසානායක ආදරණීය මෑණියන් වහන්සේ ඇතුළු පව් දෙමවපියන්ට සියලුම සහෝදර සහෝදරියන්ට ඥාතිහිතමිත්‍රාදීන්ටත් ලැබේවා. පූජනය සුදමසායින් වහසේ ඇතුළු මහා සංගරත්නයටත් පෙහෙවත් සමාදංවෙලා අද දවසපුරාම අධ්‍යාත්මික ජීවිතයක් මේසේනාසනයේ ගතකරපු මේ සියලු දෙනාටත්. ඔබගේ පවුල්වල සියල්ලු දෙනාටත් බුද්ධපුතුන් නොස්සේ සහ අපේ පුජි සුගතසේනාසනයේ. පස්බුක් පිටුව ඔස්සේ මේ දේශනා ශ්‍රවණය කරපු හැම දෙනාටත් සියලු දෙවියන්ගේ ආසිර්වාද වේවා කරදර දුරුවේවා වාදක දුරුවේවා අපල උපද්‍රවදුරුවේවා යහපත් සිතුම් පැතුන් ඉටුවේවා දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා අමාමහන් නිවනම අවබෝධකර ගනිත්වා කියන සිට ඇතිකරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමුසාධූසාධසාධූ.ඒ වගේම ේම එඇතුමියගේ නමින් මියගිය පුසිියලුම ඥාති හිත මිත්‍රාදීන්ට අත්තම්මල සියල ඉන්න පුළුවන් එහෙම දෙනාටම මෙපින් අත්වේවා සෝපත්වේවා සැපවත්වේවා. අද දහවලධානය කටයුතුවලට දායකවෙච්ච දායක පිරිස්ටින්නව අපේ සමීර මහත්මාලා ඒ වගේම දිනේශ් මහත්මයලා ඒ අය අද දහවල ඒගේ බුද්ධ උදඇසන බුද්ධ වන්දනා සිල් සමාධන්වින් ඒ කටයුතුවලට දායක වෙච්චයින්නව සම්ධ්‍යයාමේ ගිලම්පස බුද්ධ පූජාවට දායක වෙච්චි පිරිස්සින්නව. වගේ අපේ පුංචි දෝනිලා ලස්සනට පුතාලා එකතු වෙලා භක්තිගීත පොසොන් බැතිගී වැට සටහනක් කරලා එය ප්‍රචාරණය වුණ අපේ තානාප්‍රතිකාර්යාලේ වේබඩවිය තුළ ඊයේ දවසද. අද නැවත වතාවක් මේ පොසොන් පින්කමට සමගාමීව ඒ දියනිවරු බොහෝමම් ශ්‍රද්ධාවෙන් එකතු වෙලා පුතාලා භක්තිගීත ගායනා කරනව අතාගතයන් වහන්සේටත් අනු බුදු මිහිදු මහරාතන් වහන්සටත් උපහාර පිණිස පූජාවක් පිණිස ඉතින් ඒ සියලුම දරුවන්ටත්නේ. මේ පින්කමට ඇවිල්ලා කොඩියක් හරිදාන්ට දායක වෙන. තන කොලටි හරි කපන්ට දායක වෙන. උපකාරවත්වෙන මේ පුජි සිසෝකා පලාතේ ජීවත්වෙනේ. වෙනත් ආසන්න ප්‍රදේශවලින් පැමිණෙන සියලුම දෙනාටත්. සියලු දෙවියන්ගේ ආසිර්වාද වේවා කරදර දුරුවේවා බාධක දුරුවේවා අපල උපද්‍රව දුරුවේවා යහපස් සිතුම් පැතුම් ඉටුවේවා දෙවියෝ ඔබ වාරක්ෂකරත්වා උතුම් දෙවිවරුද්ද මේ පින්බෙලෙෙන් නිවන් දකිත්වා සාධහූ සාධ සාධ අවසානවසයෙන් විසේසයෙන්ම ඔබ හැම දෙනටම ඔබ නමින් මිය කිය සියලු ඥාතීන්ට ඔබ අප හැම දෙනාට දෙවියන්ට මේ පින් අත්වේවා සුවපත්වේවා සැපුවත්වේවා දුකින් මිදේවා. ඔබ සියලු දෙනාගෙම යහපත් ප්‍රාර්ථනාවන් සියල්ලක්ම යිෂ්ඨ සිද්ධ වේවා. ඉක්මන් භවයකදී නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න ඔබ අපහැම දෙනාටම මේපින් කුසල් පාරමී ධර්මවේවා, සාධූ සාධූසාධූ දෙවියන්ට පින් අනුමෝදනා කරමු. ආකා සට්టා ചබുම්මට්టා දේවානාග මහිතతിකා පුुഞഞන්ත අனுമෝதிതවා ചිරන් රකําතු സാසන ආකා සට්టාചබും මට්టා දේවානාග මහිතతിකා පුुഞഞන්ත අనుമෝതതවා ചරන්රකంතු දේසනങ ආකාസට්టා ചබുම් මට්టා දේවානාග මහිතతിකා පුुഞഞන්තങනුമෝதிත්වා ചిර රක්කంතු මම්පරන්തത ඇதிනාටම துनරුවන් සරණලබේවා